තමන්ගේ පවුලේ නම්බුව නැති කරා කියලා ගෙදරින් එළවපු අවුරුදු 17 කෙල්ල මිනි මරුවෙක් වුණ දුක්ඛිත කතාව ගැන ඒ කෙල්ල මෙහෙම කියනවා මන් තමයි පවුලේ බඩ පිස්සි අයියලා 3 දෙනයි අක්කයි අම්මයි තාත්තයි එක්ක මං හරි සතුටෙන් හිටියා ඒ හැමෝගෙම හුරතලී තමයි මම අයියලාගේ අක්කලාගේ අතර ලොකු වයස් පරතරයක් තිබ්බා ඉතින් මං පවුලේ බාලය නිසාම මං ළඟ වැඩ කර කර එයාලත් එක්ක හුරතල් වෙවීම හිටියා මට වැඩිමලා තමයි අක්කා ඉතින් ඔහොම කාලය ගෙවිලා යද්දි අක්කත් විවාහයක් කරගත්තා අක්කත් විවාහයක් කරගෙන මස්සිනාගේ ගෙදරට ගියයින් පස්සේ මං ගෙදර තනි වුණා ඒ හින්දම මං නිතර නිතර අක්කගේ ගාවට ආව ගියා ඔන්න ඔහොම ඉන්නකොට තමයි අපිට සුබ ආරංචියක් ආවේ අක්කා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා ඉතින් ඔහොම කාලය ගෙවනවත් එක්කම මාස 5ක් යනකොට අක්කට සිදුවෙච්ච අනතුරක් නිසා අක්කගේ බඩේ හිටපු දරුව නැති වුණා. ඒ හේතුව හින්දා අක්ක වගේම මස්සිනත් සෑහෙන අවුලෙන් හිටියේ. ඒ හින්දම අපේ අම්මා මාව අක්කලයි ගෙදර නවත්තන්න තීරණය කරා. ඒ සිදුවීමෙන් පස්සෙම මම මට පුළුවන් උපරිමෙන් මගේ අක්කගේ හිත හැදුවා. ඉතින් අක්කත් කාලය ගෙවනවත් එක්කම අමාරුවෙන් හරි හිත හදාගත්තා. ඉතින් ඒ හේතුව හින්දම අක්ක කැමති වුණේ නැහැ මං ආයේ අපේ ගෙදර යනවට. ඉතින් මං අක්ක ගාව ඉඳගෙන තමයි පාසල් යන්න තීරණය කරේ. ඉතින් ඔන්න ඔහොම කාලය ගෙවනවත් එක්කම අක්ක ආයේ පුරුදු ජීවිතයට හුරු වුණා. ඒ කියන්නේ එයාගේ ඔෆිස් ජීවිතයට. අක්කයි මස්සිනේ දෙන්නම ඔෆිස් ගියාම ඒ ගෙදර මං විතරයි තනියම හිටියේ. ඔහොම කාලය ගෙවනවත් එක්කම දවසක් මස්සිනා මගේ ළඟට ඇවි නැති වෙච්ච දරුව ගැන හරි හිතේ අමාරුවෙන් කතා කරා. ඉතින් එයත් මගේම අයියෙක් හින්දා මට පුළුවන් විදියට මං එයාගේ හිතත් හැදුවා. ඔහොම යනකොට මස්සිනා එන්න එන්නම මට කිට්ටු වෙන්න පටන් ගත්තා. මං හිතුවා එයාලගේ දරුව නැති වුණ නිසා මාව දරුවෙක් විදියට හිතන නැති කියලා. කාලය ගෙවනවත් එක්කම මස්සිනාගේ කතා බහේ මට නුහුරක් තේරුණා. ඒත් මං එච්චරේව ගණන් ගත්තේ නැහැ. ඔහොම යනකොට මස්සිනා ගෙදර ඉඳන්ම එයාගේ ඔෆිස් එකේ වැඩ ටික ඔන්ලයින් කරන්න පටන් ගත්තා. ඔහොම දවසක් මස්සිනා මං ඉස්කෝලේ ගිය අතරේ අක්කට අසනීපයි කියලා වේලාසනින්ම මාව ඉස්කෝලෙන් අරගෙන ආවා. එයා මාව එක්කගෙන ගියේ රූම් එකකට. මං ගොඩක් බය වුණා. අන්න එදා එයා මගේ මුළු ජීවිතේම විනාශ කරලා දැම්මා. මට ඒ හැමදේම අක්කට කියාගන්න ඕන වුණත් ඒත් මට එයාට කියාගන්න බැරි වුණා. එදා ඉඳන් අක්ක නැති හැම දවසකම ඌ මාව විනාශ කරා. ඒ තරම් වියරුවකින් ඌ මාව විනාශ කරන්න පටන් ගත්තා. මට ඒ වේදනාව දරාගන්න බැරි වුණා. සමහර දවස් තිබ්බා මට නැගිට ගන්නවත් බැරි වුණා. ඒත් ඌ මං ගැන දරුවෙක් වගේ හිතුවේ නැහැ. ඌ මං ගැන හිතුවේ රාගික හැඟීම් වලින් විතරමයි. දවසක් මම අක්කටයි මස්සිනාටයි දෙන්නටම හොරාට අපේ ගෙදර ගියා. හැබැයි ඊට පස්සේ දවසේම මස්සිනා අක්කත් එක්කගෙන ඇවිල්ලා මාව ආයේ එයාලගේ ගෙදරට එක්කගෙන ආවා. ඔහොම යනකොට දවසක් මස්සිනාට ඔෆිස් එකට යන්න සිද්ධ වුණා. එදා අක්කත් ගෙදර හිටියේ. ඉතින් මට පීරියඩ්ස් ඇදලා හිටපු හින්දා මමත් එදා ඉස්කෝලේ යන්නේ නැතුව අක්කත් ගෙදර ඉන්න නිසාම ගෙදර නවතින්න තීරණය කරා. හැබැයි මගේ කරුමෙට අක්කට ආයේ ඔෆිස් එකට එන්න කියලා තිබ්බා. ඒක දැනගත්ත මස්සිනා අක්ක ගියපු ගමන්ම ඇවිල්ලා ආයෙත් මට වෙනද වගේම කරදර කරන්න පටන් ගත්තා. මං එයාගෙන් වැඳලා ඉල්ලුවා මට මුකුත් කරන්න එපා මං අසනීප වෙලා ඉන්නේ කියලා. ඒත් ඒ නරුමේ ඇහුවේ නැහැ. මං වේදනාවෙන් කෑ ගහද්දිම මං අසනීප වෙලා ඉද්දිම ඒ තිරිසනා මට වෙනද වගේම කරදර කරා. මගෙන් ගන්න ඕන හැමදේම එයා එදත් මගෙන් ගත්තා. එදා ඉඳන් එයා පුරුද්දක් කරගත්තා මට පීරියඩ්ස් ඇදලා ඉන්න දවස් වලටත් මට කරදර කරන්න. මං අමාරුවෙන් ඒ වේදනාව හංගගෙන හිටියා. අක්ක ගෙදර ඉද්දිපව ඌ පුරුද්දක් කරගත්තා මගේ නිරුවත් ෆොටෝ ඉල්ලන්න. මං බෑ කියලා කිව්වත් මගේ නිරුවත් වීඩියෝ ලීක් කරනවා කියලා මාව බය කරලා ඒ හැමදේම ඌ මගෙන් ලබා ගත්තා. ඔය අතරේ මස්සිනාගේ කරදර ඉවසන්න බැරි හින්දම වත්තේ වැඩට එන මැදි වයස මිනිස්සෙක්ට මම මේ හැමදේම කිව්වා. හැබැයි මට උනේ එදා ඉඳන් ඒ වයසක මිනිස්සයෙක්ගෙත් ඉත්තෙක් වෙන්න. එදා ඉඳන් උන් දෙන්න මට දෙන්න පුළුවන් උපරිම දසවද දුන්නා. ඉවසල ඉවසල බැරිම තැන ඕන දෙයක් වෙච්ච දෙන් කියලා මං ඒ හැමදේම මගේ අක්කට කියන්න පටන් ගත්තා. ඒත් අක්කමාව විශ්වාස කරේ නැහැ. එයා කිව්වෙම උඹ මගේ මිනිහා දැලේ දාගෙන කියලා. උඹට තමයි අමාරුව තියෙන්නේ කියලා. ඒත් දවසක් එයා දැක්කා මස්සිනා මට කරදර කරන්න හදනවා. ඒ දැකලත් එයා මගේ පිට වැරද්ද දාලා මස්සිනාගේ පැත්ත ගත්තා. එහෙම මස්සිනාගේ පැත්ත අරගෙන මාව ඒ ගෙදරින් නෙලෙව්වා. මං හනිකට ආවා මගේ අම්මයි තාත්තයි බලන්න. ඒ එනකොටත් වෙන්න ඕන හැමදේම වෙලා ඉවරයි.
එයාලා අම්මටයි තාත්තටයි මං ගැන වැරදි දේවල් කියලා. එයාලත් මාව ගෙදරින් පන්න ගත්තා. එයාලගේ නම්බෝ කෑව කියලා. යන්න එන්න තැනක් නැතුව පාරට වැටුණු මං ඔහෙ ඉබාගාතේ ඇවිද්දා. එතකොට තමයි මට රතුපාට ත්‍රිවිල් කාර් එකක් හම්බුනේ. ඉතින් මං ඇහුවා මාව කොහේ හරි බස් නැවතුම් පොලකට ගිහින් දාන්න පුළුවන්ද කියලා. ඒ ත්‍රිවිල් කාර් එක මාව ත්‍රිවිල් එකට නැග ගත්තා. ඌ කරේ මාව පාළු තැනකට අරන් ගිහිල්ලා ඒ ත්‍රිවිල් එකේදිම මාව විනාශ කරපු එක. ඉතින් එදා ඌ මාව එක්කන් ගිහින් පාළු ගෙදරක නැවැත්තුවා. එදා ඉඳන් ඌ මට දසවද දුන්නා. ඒ මට තියෙන ආදරයකට නම් නෙමෙයි ඌට ඕන රාගය මගෙන් ගන්න ඕන නිසා. ඔහොම කාලය ගෙවෙනවත් එක්කම දන්නේම නැතුව මට දරුවෙක් ලැබෙන්න ආවා. ඉතින් මං නිතරම කල්පනා කරා මගේ කුසේ වැඩෙන දරුවගේ තාත්තා මගේ මස්සිනාද එහෙම නැත්තම් වත්තේ වැඩ කර මැදි වයස් මිනිස්සයද එහෙමත් නැත්තම් මේ ත්‍රිවිල් කාර්යයද කියලා. ඉතින් දරු පැටියගෙන හිතලම මං හිත හදාගත්තා. එන්න එන්න දින සති මාස ගෙවෙනවත් එක්කම ඒ ත්‍රිවිල් කාර්යය මට ඕන හැමදේම ගෙනත් දුන්නා. මාව හරි ආදරෙන් බලාගත්තා. ඒත් මට හිතාගන්න බැරි වුණා රාගය විතරක් මගෙන් අත්විඳපු ඌ මාව ඒ තරම් ආදරෙන් බලාගන්නේ මොකද කියලා. ඒත් මං අමාරුවෙන් හිටියා. මොකද මට වෙන සරණක් නැති හින්දා. දන්නේම නැතුව මමත් අම්ම කෙනෙක් වුණා. අනේ දෙයියනේ මටත් ඉපදුනේ කෙලි පොඩිත්තක්. සතුටකට වඩා මට දැනුනේ බයක්. මොකද ඒකෙත් කෙලි පොඩිත්තක් නිසා. ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා. මාසයක් විතර යනකොට ත්‍රිවිල් කාර්යය මං දරුවත් එක්ක ඉන්න පාළු ගෙදරට තව තලත්තෑනි පිරිමි දෙන්නෙක් එක්කගෙන ආවා. දන්නේම නැතුව මේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. ආයෙත් පාරක් මුන් දෙන්නත් මට දසවද දේවිද කියලා හිතලා. ඊට පස්සේ ඒ මිනිස්සු මට කිව්වා මෙච්චර කාලයක් දරුව හම්බ වෙනකන් ඔයාව බලාගත්තේ වෙන මොහොකටවත් නෙමෙයි ඔයාගේ දරුව වෙනුවෙන් කියලා. ඒක තේරුම් ගන්නත් මට මහලකු වෙලාවක් ගියේ නැහැ. ඉතින් මගේ හිතේ තිබ්බ ත්‍රිවිල් කාර්යය මාව බලාගන්නේ ඇයි කියන ප්‍රශ්නෙට මට එවෙලම උත්තරේ හම්බ වුණා. ඌ මාව බලාගෙන තියෙන සල්ලි වලට. ඉතින් ඒ මිනිස්සු කිව්වා මගේ දරුවව ඒ අයට දෙන්න කියලා. මං කැමති වුණේ නැහැ මගේ කෙලිපැටියව ඒ මිනිස්සුන්ට දෙන්න. ඉතින් ඒ මිනිස්සු කිව්වා අපිටත් දරුවෝ නැහැ. ඔයත් තාම අවුරුදු 17ක කෙල්ලෙක්. ඉතින් අපි ඔයාට සල්ලි දෙන්න. මේ සල්ලි අරගෙන ගිහිල්ලා අපිට දරුවා බාර දීලා ඔයා ඔයාගේ අනාගතේ හදාගන්න. මොකද ඔයත් අවුරුදු 17ක කෙල්ලෙක් නිසා ඔයාටත් දරුවෙක් හදාගන්න අමාරුයි නේ කියලා. ඉතින් මං කල්පනා කරා ඒ කතාවත් ඇත්ත නේද කියලා. මං හිතාගත්තා මං මගේ දරු පැටිය වේ අයට දෙනවා කියලා. මොකද එයාව හොඳින් බලාගනී කියලා හිතනු හින්දා. දරුවා දෙන්න කැමති වුණත් මගේ හිතට ලොකු බයක් දැනුණා. මං වගේම මගේ දරු පැටියත් කෙල්ලෙක් නිසා මං කල්පනා කරා. මං බය වුණා මටත් අවුරුදු 17න් අත්තුන ඉරණම මගේ කෙලිපැටියටත් උරුම වුණොත් මං කොහොම දරා ගන්නද කියලා. ඒකි කොහොම දරා ගනීවිද කියලා. ඉතින් ඒ හින්දමයි මව් සෙනෙහස පැත්තකින් තියලා නොදන්න කිරි සප්පයගේ හුස්ම හිර කරලා දැම්මේ. ඔව් මං මිනිමරුවෙක්. හැබැයි මං මිනිමරුවෙක් උනේ මගේ දරුවා කවදාවත් මං වගේ මෙරි මෙරි ජීවත් වෙනව දකින්න අකමැති නිසා. ඔව් සමහර විට එයාලා මගේ දරුවව අරගෙන ගිහින් හොඳින් හදාගන්න තිබ්බා. ඒත් මං කොහොමද හිත හදාගෙන මගේ නොදන්න කිරිසප්පයව තවත් පිරිමි දෙන්නෙක්ට දෙන්නේ? මං මගේ ජීවිතේ වැඩිපුරම විශ්වාස කරපු පිරිමි මගේ මුළු ජීවිතේම විනාශ කරා. අර කතාවක් තියෙනවනේ ගිනි පෙළෙල්ලෙන් බැටකාපු මිනිස්සයා කණාමැදිරි එළියටත් බයයි කියලා. ඒ බය මගේ හිතෙත් තිබ්බා. ඒ හින්දමයි දරු පැටියව මරලා දැම්මේ. ඔව් හැමෝම කියනවා වගේ මට තියෙන අමාරුවට දරුවෙක් හදාගෙන නොදන්න කිරි සප්පයව හුස්ම හිර කරලා මරලා දාපු හිතක් පපුවක් නැති අම්මෙක් මං. හැබැයි මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. මාව මිනිමරුවෙක් කියලා හංවඩු ගහන ඒ මිනිස්සුන්ට ඇයි එකපාරක්වත් බැරි වුනේ? ඇයි ඔයාට මෙහෙම වුනේ? ඇයි ඔයා දරුවව මැරුවේ කියලා එක මිනිස්සෙක්වත් මගේ ළඟට ඇවිත් ඇහුවේ නැහැ. ඉතින් කොහොමද මිනිස්සු මාව ඒ විදියට විනිශ්චය කරන්නේ? මගේ ජීවිතේ මගේ කතාව දන්නේ මම විතරයි. මගේ කතාව දන්න මමයි මගේ වේදනාව දන්නේ. ඔන්න ඔහොම තමයි අවුරුදු 17 කෙල්ල මිනිමරුවෙක් වුණ කතාව නිමා වෙන්නේ. ඔව් ඇත්තටම අද සමාජයේ මෙන්න මේ කතාවෙන් ලොකු ආදර්ශයක් පෙන්නනවා. මොකක්ද? අද සමාජයේ මිනිස්සු කවුරු හරි දෙයක් හොරකම් කරාම, එහෙම නැත්නම් වංචා සහගත දෙයක් කරාම, මිනිහක් මැරුවම, එහෙම නැත්නම් හොරකම් කරාම, බොරු කිව්වම, ඔය දේවල් කරාම එයාව හොරා, වංචාකාරයා, මිනිමරුව කියලා හංවඩු ගහනවා. හැබැයි කවදාවත් මිනිස්සු හිතුවේ නැහැ
එයාටත් එයාගේ ජීවිතේ කාටවත් කියන්න බැරි අඳුරු කතාවක් ඇති කියලා. ඉතින් තේරුම් ගන්න මිනිස්සෙක්ගේ දෙයක් දැකලා ඒ මිනිස්සයා ඒ දෙයින් හම්බඩු ගහන්න කලින් ඒ මිනිස්සයාටත් නොදන්න කතාවක් ඇති කියලා තේරුම් ගන්න. තමන්ට එහෙම දෙයක් වුණාම තමන් දරාගන්නේ කොහොමද කියලා හිතලා අනුන් ගැන හිතන්න පුරුදු වෙන්න.